මෙවර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකෙක් සමගයි අද අපේ කතාබහ. ඒ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා. අපි ඔබතුමාව ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ වැඩසටහනට. අයිබෝන්. අයිබෝන්. නීතිය වෙනස් කිරීම තුලින්ම අපේ රටේ මහජනතාවගේ චින්තනය වෙනස් කරගන්න පුළුවන්ද? මේකේ පළවෙනි දේ තමයි මේ කරන්න හදන්නේ ව්‍යවස්ථාමය විප්ලවයක්. කොන්ස්ටිටියුෂනල් රෙවොලූෂන් එක. අර ජේවිපීගේ 1789 කලේ. ඒක ඊට වැඩි වෙනස් ආකාරයකින් මහජනතාවගේ සිහිනයක් තියෙනවා. බොඳ වෙච්ච සිහිනයක්. ඒක සැබෑ කරන ක්‍රමවේදයක්. ඔබ කියන දෙයට එකඟයි. මේ අවස්ථාවේ එකම වෙන්න ඕන දෙයක් තමයි සංස්කෘතිමය වශයෙන් මිනිසුන්ගේ විප්ලවයක් වෙන්න ඕන. මහජනතාවට මේ පණිවිඩය දෙන්න ඕනේ. අපි කියන්නේ අපි ඇවිල්ලා බෞද්ධ රාජ්‍ය. අපි රටේ තියෙන බෞද්ධ ගුණාගුණ තියෙනවා. අදුගාණ මේ කර ආරක්ෂා කරනවා. දැන් ඔබගේ ඉන්නේ ව්‍යවස්ථාව ගැන ඔබ පස්සේ අහයි ප්‍රශ්න කරයි. එතනදි මම කියන්නේ බෞද්ධ දර්ශනයේ තියෙන ප්‍රධාන ගුණාංග අපේ රටවල තියෙනවා. මම ඔබෙන් පෙරලා ප්‍රශ්න කරනවා. අපේ රටේ නැහැ. ඒකෙන්ද අපි ඉස්සෙල්ලාම බෞද්ධයෝ වෙමු. හරිද? නමට බෞද්ධගමින් වැඩන්නේ. ඉස්සෙල්ලාම බෞද්ධ දර්ශනයේ ක්‍රියා කරන කෙන. එතකොට තමයි මේ ශක්තිය බලය ලැබෙන්නේ. රට හොල්ලන්න පුළුවන් ශක්තිය බලයක් ලැබෙනවා. ඒක කියව චතුබ්බි වාහතේ අසම්ප කම්පියෝ කියලා කිව්වේ. ඒ බලය ගන්න පුළුවන් කාටද පුළුවන්? සත්පුරුෂ සංවර්ධන සත්පුරුෂය වෙන්න ඕනේ. ඒක මේ කියන්නේ මොවුන් මේ අවස්ථාවේදී ඔය නොයෙකුත් කකුලෙන් අදින අය මඩ ගහන අය ඔක්කොම මොනවා කළත් අන්තිමට ඔය කටිය දන ගන්නවා. පැහැදිලි මම ඔබට කියනවා. මම අහන්න කැමති දැන් විශේෂයෙන්ම අපේ රටක් ගත්තොත් එහෙම රටේ ප්‍රධානම මාතෘකාවට තේ අපි කතා කරන්නේ ආර්ථිකය. ඔව්. සෞඛ්‍ය. ඔව්. අධ්‍යාපනය. මම මුලින්ම කැමති දැනගන්න ඔබතුමාගේ අපේ රටේ ආර්ථිකයේ පිළිබඳව ඔබතුමා දකින හැටි සහ ඔබතුමා ජනාධිපතිවරණයෙන් ජය අරගෙන ජනාධිපති වුණොත් කොයි ආකාරයෙන්ද ඒ ක්‍රියාත්මක කරන්නේ කියලා. මොකද විශේෂයෙන්ම බිලියන දහස් ගණනක් විදේශීය ණය යටතේ ජීවත් වෙන රටක් වෙන අපි කොයි ආකාරයෙන්ද ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? හරි. දැන් මේ දවස්වල මෙහි ඉන්න ඇවිල්ලා ගාමිණී විජේසිංහ හිටපු විගණකාධිපතිවරයා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම වසරකට 1 ට්‍රිලියන් එකක් බිලියන 10ක්. ඒ ඔහු ගණන් බලන්නේ ඔහුට පෙනෙන පොතපත අනුව රාජ්‍ය ආදායම. නමුත් මේ නාගානන්ද කියනවා ඔය ඇවිල්ලා රැස් කළ යුතු රාජ්‍ය ආදායමෙන් 30%ක් විතර. හරි. අපි මේ රැස් කරන්නේ රැස් කළ යුතු රාජ්‍ය ආදායමෙන් 70%ක් අපි මේ කට්ටිය හොරකම් කරනවා. මේ අර උඩ ලේයර් එක හොරකම හොඳට කරනකොට පල්ලෙහාය ඒකට නිකම්ම හොදනවා. මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකෙන්ද රේගු දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව මේවා තමයි ප්‍රධාන ආයතන. විශේෂයෙන් රේගු තමයි 70%ක් රාජ්‍ය නායක 65ක් 70%ක් විතර. මේ ඔක්කොම ආයතන සම්පූර්ණයෙන්ම මේකට සම්පූර්ණයෙන්ම අහුවෙලා ඔවුන් දැන් මේක ඇතුලේ ඉන්නේ. ඒක තමයි ඔකේ ඔය ගේන ක්‍රමවේදය හඳුන්වන්නේ. මේ මරණ දඬනේ ගේන්නේ කියලා රටේ මහජනතාව ඉල්ලනවා මේ මංකොල්ලේට. දැන් ඔබේ ප්‍රශ්නෙට එනවා නම් කොහොමද මේකට ක්‍රමවේදය කියන රාජ්‍ය ආදායම හරියට රැස් කරන තැනකට ඉස්සෙල්ලාම ගේන්න ඕනේ. විදේශ ණය මේ වෙලාවේ කියතන ට්‍රිලියන් වලින් කියද 11 මාරන්ද මොකද? ආර්ථිකයේ හෝ වෙන ඕනම ක්ෂේත්‍රයක් හදන්න පටන් ගන්න ඕන තමයි කිව්වේ පන් නීතිය. එතන ආර්ථිකය හදන්න ගියාම රාජ්‍ය ආදායම හරියට රැස් වෙනවා නම් උඩේ ඉඳලා ඉන්න ජනාධිපති කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මංකොල්ල කරන්න බැරි නම් ඒතත්තර හදන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? රාජ්‍ය ආදායම සුරක්ෂිත වෙනවා. එතකොට තමයි ඔබ අදහස් කරන කර්මාන්ත, දීවර කර්මාන්තය වෙන්න පුළුවන්, කෘෂි කර්මය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සංචාර කර්මාන්තය වෙන්න පුළුවන්. මේ ඕනම ක්ෂේත්‍රයකට රාජ්‍ය අනුග්‍රහය ලබන්න පුළුවන් එතකොට විතරයි. දැන් මේ රටවල ඔබ දකින්න ඇති ඔබ බැංකුවට ගිහිල්ලා තැන්පත් කළ මුදල ඊට එරෙහිව ඔබ ඊට තව බැංකුවෙන් ණයක් ගන්නකොට ඒක අතර තියෙන පොඩි පරතරයක් පමණයි. ශ්‍රී ලංකාවේ එකකට වැඩි අපි ගෙවන්න ඕනේ ගත මුදලට ණය. කිසි කර්මාන්තයක් ලංකාවේ කරන්න බෑ. හුඟක් අයට තියෙන අවශ්‍යතාවයක් ඔය IT ඉන්ඩස්ට්‍රි එක. මොනවද අපි කියන්නේ කෝල් සෙන්ටර්ස් වගේ. ඔව් ඒ කර්මාන්තේ උන්ට කැමති. නොයෙකුත් ඒ වගේ දහසක් අය ඉන්නවා කැමති මේ කර්මාන්තවල යෙදෙන්නේ. නමුත් රාජ්‍යයෙන් කිසි දිරිදීමක් නැහැ. ලෝන් එකක් ගත්තොත් ණයක් ගත්තොත් ඒ මිනිස්සයාට ආයේ උළු සඳ බෑ.
දැන් ඒ එවැනි වටපිටාවක් තුල කොහොමද මේ මිනිස්සුන්ට ඒ කියන්නේ අපේ සාමාන්‍ය ජනතාවට සහන ලබා දෙන්නේ විශේෂයෙන්ම විශේෂයෙන්ම අද වෙනකොට ලංකාවට මා දන්නා තරමින් ඇල්පෙනෙත්ත පව පිට රටින් ගෙන්නන කිසිම කර්මාන්තයක් නැහැ. ඒතර කුෂිකර්මාන්තයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. ඒතර ගොවියෝ වහබොන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොමද මේක නීතිය ක්‍රියාත්මක කර පමණින්ම ඔව් දැන් නැවතත් එකට තමයි අතනම තමයි ප්‍රශ්නේ උත්තරෙත්. දැන් ගොවියෝ ඔබ කිව්වා මෙහෙම වහබොන තත්ත්වයට පත් වෙලා ඇත්ත. ගොවියෝ වකුගඩු නරකලා මැරමින් ඉන අවුරුදු 30 අයත් ඉන්නවා. තමන්ගේ පළදාව විකුණ ගන්න බෑ. ගත්ත පළදාව ගිහිල්ලා ඔබ දකුණු ඇත ගිහිල්ලා අර ගලේවල දඹුල්ල ගිනල්ලා ට්‍රැක්ටර් ගණන් හලලා යනවා. රාජ්‍ය අනුග්‍රහයේ බිඳුවයි. මේ ළඟදි ජපානේ ගියාම ජපානයට යෝජනා කරලා තිබුණා ඇමරිකාව ගොවිකම අතහරගෙන පළතුරු සහල් එපා ඒක ඕනේ නැහැ අපි දෙන්නම් මස් පවා ජපන් රජය මොනවද කිව්වේ අපි මේව පවත්වාගෙන යන්නේ ලාභ ලබන්න නෙමෙයි මේක රටේ ජීවනාලය කියලා ශ්‍රී ලංකාවෙත් ඔබ දන්නවා වැව් 33000ද කොහෙද කතා කරන වැව් මොනෝ එකෙක්වත් මම මේ අවදිහා බැලුවේ නැහැ වෙන්න ඕනේ මොකද්ද රාජ්‍ය ආදායම සුරක්ෂිත කරලා මේ ගොවි තැන ගේන්න ඕනි තැනක් තියෙනවා ගොවියා එතනට ගේන්න ඕන. ඔවුන්ට සම්පූර්ණ ආරක්ෂාව රැකවරණය රාජ්‍ය අනුග්‍රහය ඔක්කොම දෙන්න ඕනේ. ගොවියෝවද ණය අරගෙන ණයවලට පොලිය ගෙවා ගන්න බැලුව මන් දකින්න ගොවියෝ මැරෙනවා. ගොවියෝ සියදී හානි කරන අතර ආව කවුද ලංකාවේව ගණන් ගන්නේ? හේතු ඇයි? එම මාතෘභූමිය ගැන රටේ දයක් ඉන්න මුන්ට අපේ යමක් විය යුතුයි. අපේ වගකීම මේකයි. එහෙම හින්න මිනිස්සු ලංකාවේ නෑ. එන මේකේ ලොකු දෙයක් නැහැ මම නැවත කියන මේක රොකට් සයන්ස් නෙමෙයි මේක ලස්සන්ට කියන ආර්යසිල් වික්‍රමනායක මහත්මයාත් මේක ලස්සන්ට ඇනලයිස් කරන කොහොමද ඔහු මේක පෙන්වනවා රටට මොකද්ද විය යුත්තේ ඇයි කරන්න බැරි හරියට මේ වැඩේ පටන් ගන්න තැනින් පටන් ගත්තොත් tamam හැදුනා නම් මුලින්ම ඉහළින්ම පටන් ගන්න ඕනේ නැහැ මේ රටේ මෙතනින් නවතිනවා මේක අපි රට හරියට හදමු අපේ කැපවීම අපි කරමු දැන් මේකේ ආර්ථික සම්බන්ධයෙන් කෘෂිකර්ම සම්බන්ධයෙන් ඉතාමත්ම ඉහළම ගණයේ විශාරදය තුන් දෙනෙක් අර එක්කෙනගේ නම කිවි ඔබ දකින්න ඇතිනේ රනිල් සේනනායක මහත්මයා ඒ කියන්නේ ඒ ශ්‍රේෂ්ත්‍රය ඉහළටම ගියාය ඒ වගේ තව දෙන්නෙක් ඉන්නවා ඒ නන්තිකත් තව ඉස්සරහදි ගියාය මේ කට්ටිය එන්නේ දේශපාලනේ රාජ්‍ය බලය අල්ලගෙන රට මංකොල්ල කන්න නෙවෙයි ඔය කියන 225න් එක්කෙනෙක්වත් නෑ උතන ඒ එන අය එන්නේ කණිකරම කෘෂිකර්මයේ ගත්තොත් එම ඒක හරියට තැනකට ගෙනල්ලා ඔබ දන්නවද වාර්ෂිකව ලංකාවට සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා සීනියානෑනේ කිරිපිටියානෑනේ පිටියානෑනේ මම දැන් ඔහුට කිව්වා මං ඉදිරි පාම් ගෙඩියක් හදලා මට පෙන්වන්න දැන් ඔහු කියනවා සම්පූර්ණයෙන්ම හාල් පිටි වලින් පාම් පුළු මම කිව්වා හරි මට පෙන්වන්න පාම් පිටි කියන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා හදන්න පාම් පිටි වලින් 100%ක් දාලා හාල් පිටි වලින් එහෙම නැත්නම් 75 25 දාලා 50 දාලා හොඳ පාංගෙඩියක් හදලා නිෂ්පාදනය කරන හැටි පෙන්වන්න. එතකොට ඊට සමානුපාතිකව අපිට පිටිගෙන ගන්න. ඔබ දන්න කොච්චර වියදම් කරනවද කියලා බලන්න. US ඩොලර්ස් වලින් බිලියන් 300 400 වියදම් කරන හාල් පිටි සීනි වලට විතර. මොනවද මේ කරන්නේ? ලෝකේ මෙච්චර සුන්දර රටක ඕන දෙයක් වවන්න පුළුවන් රටක මොනවද මේ කරන්නේ? හරි මේව සම්පූර්ණයෙන්ම අධෛර්යමත් කරන්න. රටේ මහජන මං ගියා මේ ළඟදී අර කන්තලේ සීනි ෆැක්ටරි එක බලන්න. මහා ඛේද වාචකයක්. මේ කිසි කෙනෙක් වගකීමක් ගන්නෑ. ඒ දා වහන්න තීරණය කරපු දිනේ 94 දිනයක්. ඒ අවස්ථාවේ ඒ අවට නවත්තපු වාහන ඒ විදියටම දිරාපත් වෙනවා. අපේ රටේ ඔය කතා කරන පරමාධිපති පරමාධිකාරී බලධරයා කියන කට්ටිය නමට පමණයි. එහෙනම් මේක කවුද කරන්නේ? මේක කවුරු හරි එන්න ඕනි මේක පැහැදිලි ක්‍රමවේදයක් ගන්න ඕන සෑම කර්ම මම ලුණුත් ලංකාවට ගේනවනේ මොන ලැජ්ජනේද වැරද්ද කියලා බලන්න හරි වටේම මුහුද මේ චිලියෙන් තින් මාළු ගලලා සමනුත් ගන්න රටක් මේකේ මොකද්ද මේ වෙලා තියෙන්නේ රට ගැන අවංකව හිතලා මාතෘභූමිය ගෙනියන්න ඕන තැනක් තියෙනවා අන්න එකට කැපවෙච්ච මිනිස්සු කියන්නේ මේ හදන ක්‍රමවේදයේ සම්පූර්ණයෙන්ම මේකේ අගමුල වෙනස් කරනවා. කොටින්ම කියනවා නම් නීතිය හරියටම ක්‍රියාත්මක වුණොත්
ලංකාවේ අද තිබෙන බිලියන 11ක් පමණ තියෙන විදේශීය ණය ඔව් ගෙවලා ඔව් රටේ ආර්ථිකය ස්වයං පෝෂිත කරන්න දේශීය කර්මාන්ත නගා සිටවන්න මේ හැම දෙයක්ම කරන්න පුළුවන් පැහැදිලිවම පුළුවන් මේ ඉන්න සයන්ටිස්ලා ඉන්නවා ලංකාවේ සමහර ඛනිජ නිදී ඔබ දන්නවා ඔය ඔය මොනවද අපි මේ මිනරල් ඔය යවන ස්වරූපයෙන් නෙවෙයි ඒක ටෙක්නොලොජි නැනෝ ටෙක්නොලොජි යූස් කළා ඒක ෆිනිෂ් ප්‍රොඩක්ට් එක ෆයිනල් ප්‍රොඩක්ට් එක අරවිවොත් තොන් ගානකට ලැබෙන ආදායම එක කිලෝ එකකින් ගන්න පුළුවන් විදිහට ඒක හදන්න පුළුවන් ඔය විදේශ ණය ගැන ඔවුන් කියන්නේ බය වෙන්න එපා ඉස්සලා රට ගන්න අතට අපි ඉතුරු ටික කරන්නම් කියලා නංගනන්ද මහත්මයා මේ අධ්‍යාපනය ගැන කතා කරමු දැන් අද උසස් පෙළ කරලා උසස් පෙළ සමත් වුණොත් විශ්වවිද්‍යාලයට යන ප්‍රතිශතය අපේ අපි ඉගෙන ගන්න කාලට වැඩිය විශාලයි. ඒ කියන්නේ රටේ දැන් විශ්වවිද්‍යාල ගණනාවක් තිබෙනවා. ඔව්. විශ්වවිද්‍යාලයට යන්න බැරුව උසස් පෙළ අසමත් වෙච්ච අය ත්‍රිවිලර් එකක් තමයි එලවන්න පටන් ගන්න. ඒකට ඒක ආර්ථිකයට එහෙම පිටින්ම බලපානවා. ඔව්. අධ්‍යාපනය පිළිබඳව ඔබතුමාගේ සංකල්පය. දර්ශනය. දර්ශනය. මේකයි. අද ඔබ දකින්න පාසල් යන දරුවෝ 10 වෙනි පාසලෙන් පන්තියෙන් පස්සේ 11 12 කියලා තවත් අවුරුදු දෙකක් ඉස්කෝලේ තියා ගන්නවා. ඇයි මේක නැත ආණ්ඩුවේ කවුන්ට් කරන්න දෙපැයි මේකට කිසිම රස්සාවක් නැතුව. මේකේ පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. ඒක මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉන්න ශාස්ත්‍රය ඔබට ඇවිල්ලා පස්සේ ඔක්කොම විතර රටට ගියා මං කෙටියෙන් මේ ටික කියන්නම්. 8 වෙනි පන්තියේ දක්වා දරුවෙකුට හැබැයි මේ ලංකාවේ කියන්නේ දරුවන්ගේ අපි ඉස්කෝලේ දරුවන්ට යුනිෆෝම් එක පාසල් අනිල් ඇඳුමට අවශ්‍ය රෙදි දෙනවා කියලානේ. ඔබ දකින්න ඇති මේ ලෝකයේ අනිත් රටවල් වල මොනවද නොදෙන්නේ? යුරෝපයේ මොනවද නොදෙන්නේ? පෑන් පැන්සලේ ඉඳලා ඔක්කොම රජයෙන් දෙන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ ඔබ දකිනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ විෂය කියන්නේ තමන්ගේ පාඨමාලාවට එකක් ගෙවනවා අනිත් එක ගෙවනවා නලත්වට. ඒ දෙකම රජයෙන් දෙනවා. මේක කරන්න ඕන දේ තමයි 8 වෙනි පන්තියෙන් පස්සේ දරුවෙකුට තීරණය කරනවා නම් නෑ නෑ මේක මට අමාරුයි. මම යනවා වැඩි වැඩට. මම යනවා කෘෂිකර්මාන්තයට. එහෙම නැත්නම් මම යනවා පෙදරේරු. එහෙම නැත්නම් මම යනවා විදුලි කාර්මික. එහෙම නැත්නම් මම යනවා මෝටර් කාර්මික. අන්නේ නිදහස තියෙන්න ඕනි දරුවෙකුට. 8 වෙනි පන්තිය, 10 වෙනි පන්තිය, 12 වෙනි පන්තිය අවස්ථා තුනකදී දරුවන්ට අදහස් කරනවා පළාත් නමේම. අද පළාත් සභා ක්‍රමය අහෝසි කරනවා කියනවනේ මේකේ. පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමෙන් පමණ රුපියල් බිලියන 100ක් ඉතුරු කරන්න පුළුවන්.